ඉතින් කොහමද හැම මොහොඳ ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් අදත් ආවේ හොඳ කතන්දරයක් අරගෙන. මේ කතන්දරය ඇවිල්ලා ෆින්ලන්ඩ් වලින් තමයි කතන්දරය කියන්නේ. මේක මෙහෙමයි. මේක ඇවිල්ලා අර තැටිය රත්ුන වෙලාවේ රොටිය පුච්ච ගන්න ඕනි කියනවනේ. අන්න ඒ වගේ ඒ මූල ධර්මයේ සම්බන්ධ වෙන කතන්දරය. ඉතින් අපි කතා කරමු මොකද්ද මේ කතන්දරය කියලා. ඉතින් අපේ ලංකාවට හොඳ අවස්ථාවක්. මේක උත්සාහ කරලා බලන්න හොඳ අවස්ථාවක් ඇත්තටම. ඉතින් අපි මේ වගේ තොරතුරු ලබා දෙනවා. ඇත්තටම ලංකාවට ඇප්ලයි කරන්න පුළුවන් හොඳ අවස්ථා තියෙන හොඳ ඔපර්චුනිටීස් දැක්කහම ලෝකයේ මයිග්‍රේෂන්, ඉමිග්‍රේෂන්, ජොබ් ඔපර්චුනිටීස් ඒ වගේ දේවල් දැක්කහම ඒ සම්බන්ධ තොරතුරු ගෙනල්ලා ඕගොල්ලන්ට ගයිඩන්ස් එකක් තමයි දෙන්නේ. ඉතින් අවසාන තීරණ ඕගොල්ලෝ තමයි ඒක තීරණය කරගන්න අවශ්‍ය වෙන්නේ. දැන් ඇත්තටම මම මේ කතා කරන්නේ ෆින්ලන්ඩ් වල ක්‍රියාත්මක වෙන මේ ටැලන්ට් බූස්ට් ප්‍රෝග්‍රෑම් එක ගැන. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම මේ අද ඊයේ පටන් ගත්ත උණු නිවුස් එකක් නෙමෙයි. දැන් මම හිතන්නේ මාස කිහිපයක් විතර වෙනවා මේක හොඳට පබ්ලිසිටි දීලා ඇනවුන්ස් කරලා එහෙම. ඒ වුණාට ඇත්තටම මට මේ ගැන මේ වීඩියෝ එක කරන්න අවශ්‍ය වුණේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් කොහොමද අපිට වාසි ගන්න පුළුවන් කියන එක ඕගොල්ලන්ට පැහැදිලි කරන්න. ඉතින් ෆින්ලන්ඩ් ගැන කිව්වොත් මම මේ ලොකුවට ඉතිහාසය ගැන කියන්නේ නැහැ. මම ඊට කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා ෆින්ලන්ඩ් වල ස්කෝලර්ෂිප්ස් ගැන හැම ඒ වගේ දේවල් ගැන. ඉතින් අනිත් එක තමයි මේ වෙනකොට ෆින්ලන්ඩ් වලින් රැකියා අවස්ථා ලබා ගත්ත බොහෝ පිරිසක් ඉන්නවා ලාංකිකයෝ. ඒගොල්ලෝ කරන වීඩියෝස් උනත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් YouTube එකේ. ඉතින් ෆින්ලන්තේ වටේ තියෙන්නේ ස්කැන්ඩිනේවියාවේ තියෙන ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ඒක පැත්තකින් ස්වීඩන්, අනිත් පැත්තේ නෝර්වේ, අනිත් පැත්තේ රෂ්‍යා. එතකොට ඉතින් සීතල රටක් ඔයගොල්ලන්ට අයිස් ස්කේටින් අරව මේවා ඒවා කරන්න පුළුවන්. හොඳට හිමේ නටන්න පුළුවන් ඒ වගේ කතන්දර. ඉතින් උසස් ජීවන තත්ත්ව තියෙන රටවල් ස්කැන්ඩිනේවියා කියන්නේ ලෝකයේ උසස්ම ජීවන තත්ත්වයන් තියෙන රටවල් බවට සැලකෙන්නේ. අනිත් දේවලුත් එහෙමයි, අධ්‍යාපන, සෞඛ්‍ය හැමදේම. හරි, ඒ දේ එහෙමයි කතන්දරේ. ජනගහනය නම් හුඟක් අඩුයි, මිලියන 5.5ක් විතර තමයි අන්තිම සංඛ්‍යාලේඛන බැලුවාම තියෙන්නේ. ඉතින් මෙහෙමයි දැන් කතන්දර. හරි, එතකොට මේ ටැලන්ට් බූස් ප්‍රෝග්‍රෑම් එකේ පදනම ඇවිල්ලා මෙහෙමයි. ෆින්ලන්තේ ගත්තොත් එතකොට හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඒගොල්ලන්ගේ ජනගහනය හරි දැන් වේගෙන් වයසට යාගෙන යන්නේ. ඒ කියන්නේ ඒජින් පොපියුලේෂන් එක වැඩි වේගෙන යනවා. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ඒ ඒජින් පොපියුලේෂන් එක, ඒ කියන්නේ ෆින්ලන්තයේ ජනගහනයේ වයසට යන වේගය ගත්තොත් ජපානයට විතරයිලු දෙවනි වෙන්නේ. එතකොට පළවෙනි එක ඇවිල්ලා ඒක තරමක් දීර්ඝකාලීනව වුණත් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ රට ඇතුළේ ඉන්න ශ්‍රම බලකාය මදි වෙනවා. පිටරටින් කොහොමත් ඒගොල්ලන්ට ගේන්න අවශ්‍ය වෙනවා. දෙවෙනි එක තමයි දැනටමත් මේකේ කොවිඩ් වලින් පස්සේ විශේෂයෙන්ම ලෝකෙ පුරාම ඇති වුණානේ අධික ශ්‍රමික හිඟයක්, විශේෂයෙන්ම මේ දියුණු බටහිර රටවල් වලට. ඉතින් ඒ ප්‍රශ්නෙටත් මේගොල්ලෝ මුහුණ දෙනවා. ඒගොල්ලන්ගේ හුඟක් ඉන්ඩස්ට්‍රීස් වලට ශ්‍රමිකයන්ගේ හිඟකම තියෙනවා. ඉතින් ඒකටත් ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා ශ්‍රමිකයන්ව ගෙන්න ගන්න. අනිත් දේ තමයි ගවර්න් පොලිසි එකක් හැටියට මේගොල්ලෝ 2017 ඉඳලා 2017 තමයි මේක කන්සිඩර් කරලා මේ විදිහට පටන් අරගෙන තිනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන ඉන්ටර්නැෂනල් ස්කිල්ස්, ඒ කියන්නේ පිටරටවල් වල ඉන්න නිපුණතා තියෙන, දක්ෂතා තියෙන, නිපුණතා තියෙන ප්‍රොෆෙෂනල්ස් ලව එක එක ඉන්ඩස්ට්‍රීස් වල එක එක ඒරියාස් වල ඒ ස්කිල්ස්, ඉන්ටර්නැෂනල් ස්කිල්ස් කියන එක ඇට්‍රැක්ට් කරගන්න වැඩපිළිවෙලක් හදන්න 2017 ඉඳලා පාදක කරගෙන ඒගොල්ලෝ පටන් අරගෙන තියෙනවා. දැන් මේ වගේ දේවල් අපේ ලංකාවගේ රටවල් වලට මේ නුහුරු දේවල්. හැබැයි මේ ස්කිල්ස් ඇට්‍රැක් කරගන්න එක තමයි ඔය අද ලෝකේ ඉස්සරහම ඉන්න රටවල් කරලා තියෙන්නේ හුඟක් රටවල්. එක එක තමන්ගේ රටට අවශ්‍ය කරන ස්කිල්ස් තියෙන විදේශවල ඉන්නවානේ. එතකොට ඒ අයව ඒ රටට ගෙන්නගෙන ඒ විදිහට ඒගොල්ලොන්ගෙන් ඒ ස්කිල්ස්, ඒ නිපුණතා, ඒ අදාළ වෘත්තිකයන්ගේ වෘත්තිය නිපුණතා, දක්ෂතාවය ඒ වගේ දේවල් ගෙනල්ලා තමන්ගේ රටට වැඩ ගන්න එක තමයි ඒගොල්ලෝ කරන්නේ. දැන් අලුත් ලෝකේ ඒක තමයි සිද්ධ වෙන්නේ. ෆින්ලන්තය අලුතෙන් ඒගොල්ලෝ මේ ගැන ෆෝකස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ තේරුම් ගන්න තියෙනවා මේක අවශ්‍ය වෙනවා කියලා ඒගොල්ලන්ගේ අනාගතය වෙනුයි. ඉතින් මේක මෙහෙමයි, ලේසියටම කියනවා නම් දැන් USA. USA ගත්තොත් ඒ රට තමයි මුළු ලෝකෙම තියෙන හොඳම ස්කිල්ස් ටික ඇට්‍රැක් කරගත්ත රට. අදටත් එහෙම තමයි කරන්නේ. ඒගොල්ලෝ ට්‍රයි කරනවා ඇට්‍රැක් කරගන්න. එතකොට අනිත් රටවල් ටික කැනඩා, ඔස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්, UK, ජර්මනි. දැන් ජර්මනියත් ඔන්න ඉන්නවා ඒකට බැහැල වැඩේට. හරිනේ, එතකොට මේ විදිහට මේ ඉන්ටර්නැෂනල් ස්කිල්ස් ෆින්ලන්තයට ගෙන්න ගන්න ඒගොල්ලෝ රජය මගින් ඒ රටේ ඉන්න එම්ප්ලෝයර්ස්ලට, ඒ ආයතන තියෙනවානේ එක ඉන්ඩස්ට්‍රීස් වල ඒ ආයතන වලට, එහෙම නැත්නම් අපි කියනවනේ එම්ප්ලෝයර්ස්ලට, ඒගොල්ලන්ව දැනුවත් කරලා තියෙනවා.
එක එක පෝග්‍රෑම්ස් ක්‍රියාත්මක කරලා ඒගොලන්ට ලැබෙන වාසි කොහොමද මේක කරන්නේ ඒගොලන්ට අවශ්‍ය කරන උපදේශය හැමදේම ඒ හැමදේම ඒගොලන්ට ලබා දෙන වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා ෆින්ලන්ත රජේ. ඒ වගේම ඒගොල්ලන්ට රජයෙන් මූල්‍ය අනුග්‍රහය දක්වනවා මේ විදිහට පිටරටින් ගෙන්න. ඔන්න ඔතන තමයි වාසි ගන්න හොඳම තැන්. ඒ කියන්නේ මෙහෙමයි මේක වක්‍රාකාරයෙන් වෙන්නේ. දැන් අර ඔස්ට්‍රේලියාවේ ප්‍රෝග්‍රෑම් එකක් ගැන මම වීඩියෝ එකක් කරා ඔයගොල්ලෝ බලන්න තිය අර ඔස්ට්‍රේලියාවට එනවා නම් ඩොලර් 10,000ක් දෙන එක වෙස්ටර්න් ඔස්ට්‍රේලියාවේ ස්ටේට් එකේ. දැන් ඒකෙදි එන අයටත් දෙනවනේ. එන අයටත් දෙනවා, ගෙන්නන එම්ප්ලොයටත් දෙනවා. හැබැයි මෙතෙන්දි එන අයට දෙන්නේ නැහැ සල්ලි. හැබැයි ගෙන්නන අයට අර අදාළ වියදම් පියව ගන්න මූල්‍ය අනුග්‍රහය සපයනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක රට ඇතුලෙන් ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලන් ගෙන්න ගන්න යන වියදම්, එයා ටිකට්ස්, ඇකමඩේෂන්, ඒ වගේ දේවල් සම්බන්ධ ඒ මූලික වියදම් රජයෙන් රජය මගින් ඒගොල්ලන්ට ලබා දෙනවා කියලා තමයි මේ වැඩසටහන මගින් වැඩසටහන එක අදියරක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔයගොල්ලන් තේරෙනවානේ දැන් රජයෙන් දෙනවා නම් කාව හරි ගෙන්න ගන්න අවශ්‍ය කරන වියදම් එයා ටිකට්ස් වල ඉඳලා ඇකමඩේෂන් ඉඳලා ඒ වගේ රජයෙන් යම් කිසි ආයතනක දෙනවා නෑ ඒගොල්ලෝ ඒගොල්ලෝ කැමැත්තෙන්ම පිටරටින් අයව ගෙන්න ගන්නවානේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ෆයිනෑන්ෂියල් බර්ඩන් එකක් නැති වුණාම ඒගොල්ලෝ කැමතිනේ එතකොට පිටරටින් ස්කිල් වර්කර්ස්ලාව ගෙන්න ගන්න. එතකොට ඔන්න චාන්ස් එක එතනින් වැඩි වෙලා තියෙනවා. ඉතින් දැන් මේ විදිහට මේ පිටරට අයව ස්කිල් වර්කර්ස්ලාව ගෙන්න ගන්නම ඒගොල්ලෝ මේකටම ඩෙඩිකේට් කරපු වෙබ්සයිට් එකකුත් හදලා තියෙනවා. මේ ජොබ් සර්ච් කරන්න පුළුවන්, ජොබ් වේකන්සිස් පළ කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් මේ ප්‍රෝග්‍රෑම් එකෙන්ම ඩෙඩිකේට් කරලා හදලා තියෙනවා. මම ඒකේ ලින්ක් එක ඔන්න වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. එතකොට ඒක තනිකරම තියෙන ඉංග්‍රීසි භාෂාව. දැන් ෆින්ලන්තේ භාවිතා වෙනවා ෆිනිෂ් භාෂාව, මම ප්‍රනවුන්ස් කරලා හරි වෙන්න ඕනේ. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවත් පාවිච්චි වෙනවා සමහර, ඒ කියන්නේ එක එක ඉන්ඩස්ට්‍රීස් වල. ඉතින් ලංකාවෙන් හුඟක් අය වැඩ කරනවා IT ඉන්ඩස්ට්‍රී එකේම ජොබ් ඔෆර්ස් අරගෙන. එතකොට ඉංග්‍රීසි භාෂාවට ඒගොල්ලෝ ඉංග්‍රීසි භාෂාවත් පාවිච්චි කරලා තමයි ඒගොල්ලෝ ඇට්‍රැක් කරගන්න යන්නේ ස්කිල් වර්කර්ස්ලාව. එතකොට ෆින්ලන්තේ මේ ප්‍රධාන මම මේ කිව්ව මේ ප්‍රෝග්‍රෑම් එකට අදාළ වෙබ්සයිට් එකට අමතරව තවත් වෙබ්සයිට්ස්ත් තියෙනවා. ඔයගොල්ලන්ට Google සර්ච් කරලා බලන්න පුළුවන්. සමහර ඒවා ෆිනිෂ් භාෂාවෙන් තිබ්බත් ඔයගොල්ලන්ට ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයගොල්ලන් මේ වෙබ්සයිට් එක මේ වෙබ්සයිට් එකෙම ජොබ් හන්ටිං කරන වැඩේ පටන් ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලනවා තාම අපේ යකාගේ වැඩ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔන්න වාට පුළුවන් දැම්මම ඔය පල්ලැහෙන් තියෙන සබ්ස්ක්‍රිප්ෂන් බටන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම ඔන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරලම තියාගන්න. දැන් මෙහෙමයි කතන්දරේ, කවුරු හරි එහෙම මෙහෙම කට්ටිය පොඩ්ඩක් අලුතෙන් එහෙම මේ වීඩියෝස් බලන අපේ වීඩියෝස් බලන අය කන්ෆියුස් වෙන්න පුළුවන්. දැන් මේවා ඇවිල්ලා මේ ස්කිල් වර්කර්ස්ලට තමයි ඒගොල්ලෝ ඉන්වයිට් කරනවා කියන්නේ. එහෙම නැතුව දැන් මෙතන එතකොට ඔයගොල්ලෝ ජොබ්ස් වලට ඇප්ලයි කරලා ඒ ජොබ් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක බලලා ඒකේ සිලෙක්ෂන් ක්‍රයිටීරියා එක මොකක්ද කියලා බලලා ඒකට අපි වීඩියෝස් අපි ඒ ගැන වීඩියෝ එකකුත් කරලා තියෙනවා. ඒකට ඒ සිලෙක්ෂන් ක්‍රයිටීරියා එකට එහෙම නැත්නම් ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකට අදාළ වෙන විදිහට ඔයාගේ රෙසුමේ එක හදාගෙන ඔයාගේ කවර් ලෙටර් එක විශේෂයෙන්ම ලියාගෙන ඒ දේවල් කරලා මේවට ඇප්ලයි කරලා ට්‍රයි කරන්න. එහෙම නැතුව මේකට යවන ඒජන්සි සමහර වෙලාවට කට්ටිය ආනවා වගේ මේ වගේ දේවල් වලට මේ ලංකාවෙන් ඒජන්සි එක නමක් කියන්න අපි දන්නේ නැහැ. එහෙම ඒජන්සි නැහැ. ගිහිල්ලා ලේසියට සල්ලි ගෙවලා මේ කෙලින්ම ඒ රටට යවන එහෙම කතන්දරයක් නෙමෙයි මෙතන ඇත්තටම තියෙන්නේ. ඉතින් දැන් තේරුණානේ මෙතන දැන් ඔයගොල්ලන්ට ජොබ්ස් තමයි සර්ච් කරලා ඇප්ලයි කරන්න අවශ්‍ය වෙන්නේ, ජොබ් හන්ටින් තමයි පටන් ගන්න අවශ්‍ය වෙන්නේ. මම කියවනේ දැන් ඉස්සර කාලේ වගේ නෙමෙයි, දැන් ලංකාවේ ඉඳලා ජොබ් ඔෆර්ස් ගන්නවා කට්ටිය හම්බ වෙලා තියෙනවා. විශේෂයෙන් ඔස්ට්‍රේලියාවට ඇත්තනවා ගොඩක් අය, කැනඩාවේ ජොබ් ඔෆර්ස් අරන් තියෙනවා, ඒ වගේ අනිත් රටවල ජොබ් ඔෆර්ස් ගන්නවා. ඉතින් මේ කාලේ කරන්න පුළුවන් වෙයි. ඉතින් අපි හැමදාම කියනවා වගේ ඔයාගේ ස්කිල් ලෙවල් එක, ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් එක්ස්පීරියන්ස් උඩට යන්න අර තරංගකාරීත්වය කියන එකත් අඩු වෙනවා. ඉතින් පහළේ මට්ටමේ ලෙවල් එකේ ජොබ්ස් වලට තරංගකාරීත්වයත් වැඩි. මොකද දැන් මේ වගේ දෙයක් මේ ලංකාවට විතරක් විශේෂයෙන් දෙන එකක් නෙමෙයිනේ, මේකට මේ ලෝකෙ වටේම ඇප්ලයි කරනවා. ඉතින් එතකොට මං කිව්වා වගේ ඔයාගේ හැමතිස්සෙම අපේ රටේ මේ වෙනකොට අධ්‍යාපනය කියන එකට කිසිම වටිනාකමක් නැහැනේ නිකන් රට ඇතුලේ. ඒ වුණාට ඔය ලංකාවෙන් එළියට ගියාම එහෙම නැහැ. ඒකින්ද ඔයගොල්ලෝ අධ්‍යාපන කටයුතු අරව මේවා ඕවා කළා වැඩක් නැහැ කියලා ඒවා එහෙම එහෙ අතහැරලා දාන්න එපා. ඒවා දිගටම කරන්න පුළුවන් තරම් ඔයගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන්ස් ස්කිල්ස් හදාගන්න බලන්න. ඒක ලෝකෙන් ලංකාවෙන් එළියට ගියාම ඒවා අවශ්‍ය වෙනවා. ලංකාව ඇතුළේදී අධ්‍යාපනය නිකන් බල්ලට දාලා වගේ කිසි ගණන් ගන්න නැති තත්ත්වයක වගේ අධ්‍යාපනය අවශ්‍ය නැහැ. කන්ටැක්ට්ස් වලින් හැමදේම කරගන්න පුළුවන් වගේ තිබුණාට ලෝකෙන් ලංකාවෙන් එළියට ගියාම ඒ කතන්දර හරියන්නේ නැහැ. හරිනේ.
ඉතින් ඒ ගැන පොඩ්ඩක් කල්පනාකාරීව ඉන්න, විශේෂයෙන්ම ඔයා පිටරටකට යන්න ඔයාට ආසාවක් තියෙනවා. එතකොට මේකට මෙහෙම ක්වොලිෆිකේෂන්ස් මොනවත් නම් කළා නෑ. ඉංග්‍රීසි භාෂාව ඒ වගේ දේවල් මොනවත් වයස් සීමාවන් මුකුත් නෑ. ඕනේ කෙනෙක්ට ජොබ් ඔෆර් එකක් තමයි ට්‍රයි කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ජොබ් ඔෆර් එකක් ගත්තට පස්සේ ඔයා ඊට පස්සේ අදාළ ආයතනෙන් ඔයාට දන්නවයි මොනවද කරන්න ඕනේ දේවල් කියලා. ඒ වගේම මේකේ ඒ අදාළ ආයතනින් ඔයාට අවශ්‍ය කරන ලියකියවිලි ඒවා හම්බුණාට පස්සේ, ජොබ් ඔෆර් එක හම්බුනහම ඔයාටම පුළුවන් ඔන්ලයින් ඇප්ලයි කරන්න මේ වර්ක් පර්මිට් එකට. ඒ අදාළ තොරතුරු ඇතුළත් කරලා ඔන්ලයින්ම ඇප්ලයි කරලා ඒ වීසා කටයුතු ඒවා කරගන්න පුළුවන්. ඉතින් මේකේ සඳහන් කරලා තියෙන විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධයෙන් ඔයාට ජොබ් ඔෆර් එකක් හම්බුනොත් මේ වීසා ක්‍රියාවලිය ෆාස්ට් ට්‍රැක් කරනවා කියලා තමයි තියෙන්නේ. කියන්නේ කොටින්ම කියලා තියෙනවා දවස් 14කින් වීසා ලබා දෙනවා කියලා ෆින්ලන්තයට එන්න. ඉතින් මම එහෙම වර්ක් පර්මිට්ස් වලට ඇප්ලයි කරන ඒ ලින්ක් එකක් දාන්නම් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඊට මේට අදාළ ඒ ජොබ් බූස් ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධ රජයේ වෙබ්සයිට් එකේ ලින්ක් එකයි. ඒව ඔක්කොම ඔන්න වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ආග තමන්ට අහු වෙන චාන්ස් එකෙන් යන එක තමයි හොඳ ඇත්තටම. ඒක ඉතින් තීරණේ ඕගොල්ලෝ අතේ තියෙන්නේ. මොකක් හරි ඩිවලොප් කන්ට්‍රි එකට ඔයා ගියොත් ඒකේ එස්ටැබ්ලිෂ් වුණොත් ඉතින් එතනින් මුළු ලෝකෙටම ඊට පස්සේ අවස්ථාව විවෘත වෙනවා. එහෙමයි කතන්දරේ. එහෙම නැති හැමෝටම ජයම වෙන්න කියලා තමයි අපි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ. එමුනා අද නවතින අපි ආයතනික කමු.